වුහාන් සිට විශේෂ ගුවන් යානයෙන් රගෙන සිසුන් දියතලාවට කොරෝනා වෛරසයට ලොව පුරා 259 දෙනෙකු බිලි දින 60න් නිවාස 14000ක් ඉදිකරන ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි බ්‍රිතාන්‍ය දැන් යුරෝපා සංගමයෙන් නිදහස් මුලින්ම දේශීය පුවත් චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 ඊයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා මත්තල ගුවන්තොටුපලේ සිට එම සිසුන් දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාම මේවන විට සිදුවනවා පසුගිය සතියේදී චීන බලධාරීන් වුහාන් නගරයේ වසා දැමීමට පියවර ගැනීමත් සමග ඒ සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය චීන බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළා එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙනීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ කාර්යමණ්ඩලයක් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1423 දරන විශේෂ ගුවන් යානය ඊයේ කටුනායකින් පිටත් වුණා වුහාන් නගරයේ සිට සිසුන් රැගෙන ගුවන් යානය අද පෙරවරු 7:42 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා අවශ්‍ය සියලුම අපි ඒවට කියන ප්‍රිකෝෂන්ස් කියලා ඒ නිරෝධායන ක්‍රියාදාමයේදී ඒ ඔක්කොම ඒවා ජීවාණු හරණය කරන ක්‍රියාදාමයක් අපි භාවිත කරනවා අපිට ලංකාවට කිසිම අයුරකින් පිටක කියන දුලා 100%ක් කිසිම අයුරකින් කිසිම වෛරසයක් ඇති වෙන්න ඉඩක් නැහැ කියලා ධම්මවත් කියනවා කියන්නේ යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මත්තල ගුවන්තොටුපළේදී ඔවුන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා කොරෝනා උඩ සම්බන්ධව රටේ අවධානය විශේෂම යොමු වෙද්දී ලෝකයේ අවධානය යොමු වෙනකොට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ මූලිකත්වයෙන් අපේ රට තුල ආරක්ෂාකාරීත්වයක් චීනයේ ඉන්න අපේ දරුවෝ එහා චීනයේ ඉන්න අපේ ඉගෙන ගන්න හා අනෙක් රැකියාවන් වලට ගිය අය පිළිබඳව සාකච්ඡා කරා සංචාරක වැඩි වශයෙන් එන රටක් ඇතුළත ගුවන්තොටුපළේ ඉඳන් ඒ ආරක්ෂාකාරීත්වයන් ඇති කරගන්න පිට පුළුවන්කම ලැබුණා සංචාරක අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා අටුතුකල ඒ කොහොමද කියන එක දැනුවත් කිරීමට වැඩපිළිවෙළ ආරම්භ කළා තියෙනවා. ඒ වගේම අපේ ජාත්‍යන්තර සම්බන්ධතාවයේ තුල චීනයේ ඒ රටට පිටරටවල් වලින් එන ගුවන් යාන තහනම් කරලා තියෙද්දී මේ අවස්ථාව ලැබුණ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයකට ඒ රටේ ගොඩ බස්සන්නේ. මොකද මේ තත්ත්වය ඇති වුණයින් පස්සේ ඒ චීනයේ ඉන්න දරුවන්ව ලංකාවට ගේන්න ඕන වියදමක් දරන්න කියලා තමයි ජනාධිපතිතුමා අප්‍රිකේ දරලා හරි මේ දරුවෝ ටික ආරක්ෂාකාරී ලෙස ලංකාවට ගෙන්න ගත යුතුයි කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා මේ වෙනකොට ඒ දරුවෝ ගෙන්න ගන්න ලැබුණා. මේ වෙනකොට 600කට වැඩි පිරිසක් අපි ලංකාවට ගේන්න කටයුතු කරලා තියෙනවා. අද ඒ දරුවෝ එලිම මාතල ගුවන්තොටුපළට ගෙනැල්ලා මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශත් ආමුදාවත් සම්බන්ධ වෙලා ඒ දරුවන් සම්බන්ධව කටයුතු කරන ඒ අයට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් වෛද්‍ය පහසුකම් හා ඒ අයගේ ආරක්ෂාව සපයලා තියෙනවා මොකද ඒක ව්‍යාප්ත නොවෙන්න ඕන හින්දා ඒ දරුවන්ගේ ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් හදන්න රජය කටයුතු කරලා තියෙනවා අනතුරුව සිසුන් දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානයේට විශේෂ බස් රථයකින් රැගෙන යාම ආරම්භ කෙරුණා යුද හමුදා කඳවුරේ සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව විශේෂ මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා. එෙහිදී දින 14ක කාලයක් රදවා තබා ගනිමින් සිසුන් වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. සල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතර 33 දෙනෙක් ඉන්න අතර ඔවුන්ගෙන් 18 දෙනෙක් කාන්තාවන් කුඩා ළමුන් දෙදෙනෙක් සහ පිරිමි 15 දෙනෙක් අතර වැඩිහිටි පිරිමින් 13ක් සහ කුඩා ළමුන් දෙදෙනෙක් ඉන්නවා සම්පූර්ණ සංඛ්‍යාව 33යි ඔවුන් දැනට මත්තල ගුවන්තොටුපළ ජීවාණු හරණයෙන් පසු නේවාසිකව දවස් 14ක් රැඳීමට සිටිනවා ඒ සඳහා
රෝග නිවාරණ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය කර්නල් වෛද්‍ය සේමගේ මහතාගේ අධීක්ෂණය යටතේ තමයි ඔවුන් සිටින්න වෙන්නේ ශ්‍රී ලංකා යුදා හමුදාවේ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මණ්ඩල ප්‍රධානීගේ උපදෙස් ප්‍රකාරව සියලු පහසුකම් සූදානම් කරලා තියෙනවා ඔවුන්ට ඒ දවස් 14 තුන අවශ්‍ය කරන සෑම දෙයක්ම දැන්ට ලැහැත්ති කරලා තියෙනවා චීනයේ සිට මෙරටට පැමිණෙන සිසුන්ට උපරිම පහසුකම් ලබා දීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පරීක්ෂණ කටයුතු සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කරන්නේ. ජනාධිපතිතුමා මේ ගැන පෞද්ගලිකවම හැම පියවරක්ම එයා නිරීක්ෂණය කරනවා හැම පියවරක්ම අධීක්ෂණය කරනවා ඒක අවශ්‍ය උපදෙස් දෙනවා. अपे सौख्य रमतितुनिय सह एक कार्यसाधक बलकाय दिनपकारस्वेला मे संबंध क्रियाकलयुक्त कोय्याकारेला एक कथयतु करगन यानवा ये अभी बलापुरुत्वेनवा मे दर्वांट किसीम करगदयक नहें केलाई ये दर्वांट इतामक निक्मनिं तमांगे इवाल दुर्वाल बला यानत हकियाव लड़े केला ඒ අනුව වුහාන් නගරයෙන් පැමිණෙන සිසුන් 33 දෙනා සමග චීනෙන් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 660ක් වනවා. කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ පළාත් 31ක ව්‍යාප්තව තිබෙනවා. නවතම වාර්තා අනුව ස්පාඤ්ඤයෙන් පළමු කොරෝනා වෛරසයේ ආසාදනය වූ රෝගියා හමු වී තිබෙනවා. ඒ අනුව රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 25කින් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වනවා. චීනයට අමතරව වැඩිම රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තෙන් සහ ජපානයෙනුයි. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 259 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 12,000කට වෛරසය ආසාදනය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. පුද්ගලයන් 10,988 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කරනවා. රෝගීන් 243 දෙනෙකු පමණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සදහම වෙන්නු රෝහල හෙට දිනේ සම්පූර්ණම වැඩ අවසන් කරන බවයි එරට බලධාරීන් පවසන්නේ. ලබන පස්වන දා වන විට එය භාවිතයට ගැනීමට හැකි බවයි ඔවුන් සඳහන් කළේ. දින කිහිපයක් ඇතුළත වර්ගාඩි 25,000ක ප්‍රමාණයකට නිර්මාණය කළ මෙම රෝහල නිසා එම ව්‍යාපෘතිය සේවකයන් චීනය තුල වීරයන් පිරිසක් බවට මෙවන විට පත් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර චීන පුරවැසියන් සඳහා ලබා දෙන අවුරුදු නිවාඩුව තවත් දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර ඇමරිකාව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම පසුගිය සති දෙක තුළ චීනයේ සංචාරය කළ ඕනෑම විදේශිකයෙකුට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. ඇමරිකා සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඊයේ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරමින් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එම රෝගියා හැර වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. වෛරසය මෙරට තුළ පැතිර යාමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. එබැවින් ජනතාව අනවශ්‍ය භීතියකට පත්විය යුතු නැති බවද ඔවුන් සඳහන් කරනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් Facebook සමාජ මාධ්‍ය පළවන අසත්‍යතරතුරු ඉනිවත් කිරීමට Facebook සමාගම තීරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණයගත් බවයි Facebook සමාගම පවසන්නේ. කොරෝනා වෛරසය පාලනයට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට රුපියල් මිලියන 60කට ආරක්ෂිත මෙවලම් ලබා දීමට සෞඛ්‍ය මාත්‍යාංශය පියවර ගත්තා. එමෙන්ම බස්හා දුම්රිය මගේ ජනතාව මෙම වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් අරඹන්නේයි ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා පත්කල ජාතික ක්‍රියාකාරී කමිටුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් වෛරසය ආසාදනය වූ බවට සැකකිරෙන රෝගීන් යොමු කරන සියලු රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. මේ අනුව කාර්ය මණ්ඩලවල ආරක්ෂාව මෙන්ම වෛරසය පාලනය සඳහා රුපියල් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරුණා. මේ අනුව වෛද්‍ය සැපයුම් අංශය ජාතික බෝනවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 12කට මෙම උපකරණ ලබා දී තිබෙනවා. මේ අතර බස් රථ හා දුම්රියවල ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අරඹන්නේයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කොරෝනා වෛරසය සම්බන්ධව අපේ රටේ
සියලු අංශ ක්‍රියාත්මක වෙනවා ඒ අතරේ අපි මගින් ධාවනය කරන බස් රථත් ඒ වගේම දුම්රිය සේවාවටත් අපි දැනුම් දීම කරනවා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ඇති කරගන්න කියලා අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ නමුත් ආරක්ෂා ප්‍රමුඛ නිසා අපි ඒ කටයුත්තට ප්‍රමුඛතාවය දෙනවා ඉදිරි කාලය තුල දැන්ටමත් අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා අඩුවදායම් ලාභින් වෙනුවෙන් දින 60කින් නිවාස 14022ක් ඉදිකිරීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගිරිපාව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ගමට ගයක් රටට හෙටක් යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මෙය ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය සඳහා මහ භාණ්ඩාගාරය රුපියල් මිලියන 8413කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙවීමෙන් එය ක්‍රියාත්මකයි. මෙරට නිවාස අවශ්‍යතාව 455,000ක් පමණ වෙනවා. එමෙන්ම වැඩි දියුණු කළ යුතු නිවාස සංඛ්‍යාව 534,000ක් බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. මේ අතර මීට සමගාමීව ප්‍රදේශ රැසකම නිවාස ව්‍යාපෘති අද ආරම්භ කෙරුණා. එනුව කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පරදුව ග්‍රාම සේවා වසමේ ගලපාත ප්‍රදේශයේ දිලිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම රාජමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මහජන නියෝජිතයන් රජය නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නිවාස අධිකාරී ඉතිහාසයේ වැඩිම ආධාර මුදලක් ලබා දීලා ගෙයක් ලබා දෙන දවස තමයි අද දවස. නැවත අය කරගන්නේ නැති මුදලක් ලැබෙන දවසක් දවස. පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක්. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය කේන්ද්‍රය මේ නිවාස වැඩසටහන ගමට ගෙයක් රටට හිතක්. රටට හිතක් හදන්න බෑ මිනිස්සුන්ට නිවසක් නැතුව. පාදුක්ක කහවල ග්‍රාමසේවා වසමේ නව නිවසක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ අවිසාවේල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක රවින්ද්‍ර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස සංවර්ධන අධිකාරිය පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ හායික්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. නව සංධානය සකස් කිරීම හා ඉදිරි මහා මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සදිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී දැන් අතන පක්ෂ නායකත්ව කියලා නැහැ. එක්සත් ජාතික පක්ෂයත් සන්ධානයේ පාර්ශවකරුවෙක්. එතකොට අනිත් පක්ෂත් සන්ධානයේ පාර්ශවකරුවන්. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා ඉන්නකොට එහි සියලු දෙනාගේ නායකයා හැටියට පත් වුණාම සජිත් ප්‍රේමදාස මැතිතුමා මම හිතන්නේ මේ අර්බුදය අවසන් විය යුතුයි. දැන් සියලු දෙනාම සමගියෙන් මේ කටයුත්ත කරන්න එකඟ වෙලා තිබෙනවා. ඉතින් අපි කොහොම වුණත් ඒ තැන ඉඳලා වැඩ කටයුතු ආරම්භ කරලා අපි බලනවා ජයග්‍රහයි ගමනක් යන්න. නෑ අපි ඒ ගියර පොඩි වර්ධනයක් සිදු වුණා. ඉතින් ඒකෙන් පස්සේ ප්‍රතිඵලයක් ලැබුණා. ඒ ප්‍රතිඵලය අනුව සන්ධානයේ නායකත්වයේ සහ මහලේකම්පත් කිරීමේ බලය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබුණා. ඉතින් ඒ අනුව දැන් අපි මේ පුරුදු සන්ධානයේ සැදීමේ වැඩ කටයුතු කරමින් පවතිනවා. දැන් අපිට අවුරුදු 26ක් දැන් මේ ජයග්‍රහණය කරගන්න බැරි අපිට ආවේනික ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ ප්‍රශ්නය දැන් අපි निराකරණය කර ගැනීම තමයි සිදු වුනේ මෙහිදී. ඔබතුමා මාධ්‍යට අමතන්නෙම නැත්තේ ඇයි? ඔබතුමා ගොළු භාෂාවෙන් කතා කරන්නේ. වෙනද කතා කරපුවා ආයේ ඔබතුමාලා. ඉඳලා බලන්න ලබන සතිය මම ප්‍රකාශ කරනවා නේ සමාවෙන්න මේ පිළිබඳව පොඩි අදහසක් දීලා යන්න පොඩි අදහසක් නෑ දැන් ඔබතුමන්ලට නිදහස තියෙන අවිල මාත් එක කතා කරන්න ලබන සතියේ ඒක ක්‍රියාත්මක කරමු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ නිලධාරීන් සම්බන්ධ බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා හොරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා මත්කුඩු ගෙන්නන මහයෝන් අල්ලන්න මහයෝන් ඇල්ලුවේ නෑ නීතිඥවරුත් ඉන්නවා මේවට සම්බන්ධ පොලිසිය නිලධාරිනුත් ඉන්නවා විශ්‍රාම ගියා එක්කෙනෙක් ඉන්නේ දික්කේනේ ලොකු ලොකු ගොඩනැගිලි හදලා තියෙනවා මත්කුඩු ගේන අය එකක් තියෙනවා ඉංගිරිය හදපු ලොකු ගොඩනැගිල්ල හොරණත් හදනවා කියලා මට ආරංචි ඒ වාහනේ මත්කුඩු ගේන වාහනේ ඉස්සරහා යන්නේ අර මං කියපු පොලිසිය නිලධාරිය ඒ වගේම තමයි හැම ඉස්කෝලයක් ඉස්සරහාම මොණියම් හෝ මත්කුඩු ද්‍රව්‍යයක් කලින් වෙනවා මේවට සම්බන්ධ ගුරුවරු ඉන්නවා පෞද්ගලික පාසල් ගුරුවරුත් ඉන්නවා මම ඔක්කොම නෙමෙයි පළවෙනි එක තමයි මත්ද්‍රව්‍ය ගන්න අයගේ පාවලා දෙන්නේ මේක තමයි තියෙන බරපතලම ප්‍රශ්න කවුරු හරි පොඩි කෙනෙක්ව හවුනාම මත්ද්‍රව්‍යත් එක්ක ගෙන්නන මුදලාලි සල්ලි දීලා ඒ පවුලත් බලා ගන්නවා ඉරේ ගියොත් ඒ කාලේ පුරාම සල්ලි දෙනවා ඒ පවුලට ඒ වගේම තමයි අර දඩ මුදල් ඒ ඔක්කොම ගෙවනවා මහකන්නේ වී මිලිඳ ගැනීම සඳහා රජය රුපියල් මිලියන 3880ක් ලබා දී ඇති බව රාජමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා
අනුරාධපුර මහ බැංකු ශ්‍රණාගාරයේ පැවති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සුළු හා මධ්‍ය පරිමාණ ණය ගැනීම් කරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. ආණ්ඩුව එදා රුපියල් 50ක් වී කිලෝවකට ලබා දෙනවා කියලා පොරොන්දු වුණාට අවසානයේ රුපියල් 38කට වී වල සහතික මිල තීන්දු කරලා අපේ දිස්ත්‍රික්කවල ජනතාව රැවට්ටීමකට කටයුතු කරා. අපි රාජ්‍යයක් හැටියට තීන්දුවක් අරගෙන තියෙනවා. නැවත රුපියල් 50කට මේ රටේ ගොවියාගේ වී මිල දී ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කළා තියෙනවා. වගේම මේ වෙනකොට මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 3830ක මුදල ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ වීආලෝ මණ්ඩලයට නිකුත් කළා තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. සිම්බාබ්වෙ කණ්ඩායම සමග පැවති තරඟ දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ එකට බිඳුවක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දිරට අතර පැවති දෙවන ටෙස්ට් රැගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි. හරාරෙහි පැවති තරඟයේ කාසිවාසී දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වෙ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 406ක් රැස් කළා. නායක ෂෝන් විලියම්සන් ලකුණු 107ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 4ක් සහ ධනංජේද සිල්වා කඩුලු 3ක් බිඳ හෙළුවා. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 293ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 67ක් ලබා ගත්තා. දෙවන ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 247ක් ලබා සිටියේදී සිය ඉනිම අත්හිටුව වීමට තීරණය කළා. තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 361ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ නිමවන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 204ක්. කුසල් මෙන්ඩිස් ලකුණු 116ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පෑන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk